දහන්නේ රටක් නේද? අවුරුදු 10 ළමයෙකු 3
මේ පටකරම ගහනවා පොලිසිය එතන ඉඳලා ඒ දරුවා අතින් අල්ලගෙන යන එකක් තියෙනවා වන්දා වීඩියෝ එතකොට පොලිසිය මොකද කියන්නේ ඊට වඩා කැත දෙයක් වෙනවා මේ සමහර පල්ලි වල ඉන්න ට්‍රස්ටිලා දැන් මේ සිදුවීම තමයි අන්තිම පල්ලියට ගෙවුවේ අකුරණේදී අකුරණේදී ගහලා ඒකට විරුද්ධව අපි ප්‍රකාශ කරනකොට මුස්ලිම් කොංග්‍රස් එකේ සමහර උදවිය ඒ පල්ලියේ ට්‍රස්ටි බෝඩ් එකේ ඉන්න උදවිය ගිහිල්ලා ආණ්ඩුවේ ඇමතිවරු අල්ලගෙන මේක කරන්න එපා අපි කෙරුවා ඊට පස්සේ ඒකම ප්‍රකාශ කරනවා පොලිසියෙන් එක්කෙනෙක්වත් අත්අඩංගු වල ගැත්තේ නැහැ අපි එදා ඒ විරුද්ධතාවය ප්‍රකාශ කරුවාට පස්සේ තමයි පොලිසියෙන් ගිහිල්ලා ඒගොල්ලන් අල්ලලා උසාවියට දැම්මේ ඒ වගේම මෙතන බතුල්ලේ ට්‍රස්ටිලා ඒ අම්මගේ ගෙදරට ගිහිල්ලා ඒ අම්මව බයගත්තලා පොලිසියට යන්නේ නැහැ පැමිණිලි දාන්නේ නැහැ කියලා පොවුනව බය කරලා දුන්නා මම මැදිහත් වෙලා ඊයේ දරුවාගේ තාත්තාරයි ඩීඅයිට කතා කරලා යවලා අද ඊයේ අවස්ථාවේ කොට අපි පැමිණිලි දාලා අවසන් කෙරුවා දැන් පොලිසියෙන් කියනවා අතරනු ගන්න දෙපාර තුන්පාර ගියා මිනිහගේ ග්‍රීවිල් නම්බරේ තියෙනවා ඔක්කොම විස්තර අපි ගාව කියනවා තවමත් පොලිසියට එයාව හොයාගන්න බැරි තත්ත්වයක් දැන් තියෙනවා මේක ළමයි දරුවා දැන් මේ දරුවාව ගහලා දරුවාගේ සාක්කුවට ඉන්නවා පොලිසිය දරුවාගේ සාක්කුවේ තියෙන ෆෝන් එක අරන් බලනවා කැමරා තියෙනවා දැන් කැමරා ගන්න තිබුණා මොකද ප්‍රශ්නයක්ද මේ රටේ ඕන දෙයකට ඕන දෙයක් වීඩියෝ කරන්න පුළුවන් ඒ දරුවාගේ අතේ තියෙන ෆෝන් එකේ වීඩියෝ කැමරා එකක් නැහැ ඒක පෙන්නද්දි ගහලා තියෙනවා මේක අම්මයි තාත්තයි පුතයි මේ දේ ත්‍රිවිල් කාර්ය ත්‍රිවිල් කාර්යයේ නම අතුල ත්‍රිවිල් ඩ්‍රයිවර් ත්‍රිවිල් නම්බරේ UPAAJ 8848යි මෙන්න විස්තර පොලිසියට දෙන්න දෙන්න මේ ත්‍රිවිල් එක අතනවා නෑ බැරිද මේ මිනිස්සු අල්ලන්න බැරිද අපේ පොලිසියට පොලිසිය වුණා නම් පැය 24 ක ගන්නේ ඉස්සර අල්ලන පොලිසිය කවිලා වෙන්නේ ඒ ධර්මන දක්ෂයි ලොක්කාගේ මාසිනාගේ ඔළුවට ලැබුණාම පෑ 24 වෙනි එළුවා. කොරින් දැරසි ඔබම ලැබුණාම පෑ 24 වෙනි එළුවා. ඒ පොලිසිය තමයි අපි කියන්නේ අනේ කරුණාකර මේ දරුවට ගාව එක අවල්ලාලා මේ බාල අපරාධකාරයව ගෙනල්ලා පොලිසිය දාන්න උගොඩ අපිට ආසයි බලන්න. නැත්නම් අපි මේක අද අවස් වෙනකොට මේ පොලිසිය දැන් අපිට අලුත් පොලිසියක් දාලා තියෙනවනේ. රාවණා බලේ එපා කියන පොලිසිය. බුදු බල ඕන කියනවා රාවණ බල එපා කියනවා දැන් අපි බුදු බල ඕන කියන පොලිසියට අපි ගිහිලා අද මේකයි සුමානගේ ඉස්සර මාවනෙල්ල තවත් සිදුවීමක් වෙලා තියෙනවා පල්ලියකට හාමුදුරු දෙන්නේ ගියේ එක ඒ දෙකම අද අපි මේ පොලිසියට අද ගිහිලා පැමිණිලි කරන්න අපි කටයුතු කරනවා ඒ වගේම දැක්කා අපි ප්‍රවෘත්ති වල ඇමතිවරේ වැද්දගත් ඇමතිවරේ දෙමළ ව්‍යාපාරිකේ ජමිකා වල ජීවත් වෙන මිනිහෙක්ගේ ඒ හොරෝපුවකම අදලා ගෙදර රින්ගලා. දැන් පස්තරවල දැන් ඒ විස්තර කියලා තිනවා. දැන් පස්තරවල ඇමතියගේ නම දැන් මේ නෑ. ඒක ටක් ගාලා ඇමතිය ඉදිරිපත් කළා කිව්වා. නෑ නෑ අපි ගත්තා තමයි අපි මේක කරා. අපි ඔක්කොම හරි විදිහට කරලා තියෙන්නේ කියලා. දැන් CID එකෙන් ඔය විස්තරේ දැන් හොයාගෙන යනවා. ඒ වගේම ගියේ ස්වාමී අපි කතා කරා මොඩි මාත්‍යා ගැන. දැන් මොඩි මාත්‍යා ජනාධිපතිතුමාට දුන්නේ මිනිත්තු 20යි. ये जेलर के नॉन डूडल में इंटू पना इला यागे आंधुआ ते का संदार्भ का तुमना एक तरह ने भी लंका वटा पाटा मुकान नंदा पुलों इगेर नंदा पुलों देवलों इतुमा केरों इतुमा ने राज पक्षे लावागे पावलाक नंद नहीं किन्हीं अंदर किधर इतुमा क्या रहे पॉइंट्स दाहे दाला दिन ये पॉइंट दाहे तमाई पालेवनी एम build confidence in the bureaucracy ඉන්දියාවේ වටිනාම දේ තමයි bureaucracy එක. දැන් ඉන්දියා මොඩි ආවා කියලා මේ තානාපති වල අයින් කරන්නේ නැහැ. ලංකාව ආණ්ඩුව මාරු වෙච්ච හැටිම තානාපති වල ඔක්කොම ගේනවනේ. ඒකේ හමුදාවේ ඉන්න මුන් ටිකක් ඉන්නවා. පවුලේ මුන් ටිකක් ඉන්නවා. කැචර්ලා ටිකක් ඉන්නවා. අර වාදීපු ලක්ෂණවල ගලලා තියෙනවා. දැන් යා ගියා යනකොට කිව්වා මිනිස්ටර් කියලා දැන් කියන අය එම්බැසඩර් කියලා ඊට පස්සේ කියලා ඩිප්ලොමැටි එම්බැසඩර් කියලා තාමත් කවුරුත් දන්නේ නැහැ. ඒතකොට අයි පෝස්ටිං ඔෆිස් එකක් තියෙනවා කැබිනට් මේ පාර්ලිමේන්තු එකේ. ඒකට යන්න ඕනේ ඔවා. යන්නේ නැතුව යවන්නේ. අර නගර සභාවේ හොරකම් කරපු කොමිෂනර්ව උසාවියෙන් අයින්
කරන්න යවුවා මේ ආණ්ඩුව ජයන්ත ලියනගේ කියලා කොහෙ ඔප්පු වෙලා දින උසාවියෙන් ඌවත් ආණ්ඩුවෙන් යවුවා ඉතින් මේ වගේ ආණ්ඩුවක් තමයි සම්පූර්ණ හැම දෙම හොරගම් කරන්න යන්නේ දැන් බලන්න රටේ විදේශිකයන් එනවා මේ රටට විනිමය අරගෙන මොනවා එකක් මේ රටට කරමු කියලා ඌගෙන් උත් කොමිෂන් ඉල්ලුවා නෝ ඌ ඉන්නේ මේ රටේ දැන් බලන්න Google කාර්යය Google ලංකාවට එනවා නම් කොච්චර කෝටි ගණන් මේ රටේ වාසියක් තියෙනවද අපේ දරුවෝ කී දෙනෙක් රැකී රස්සාව කරයිද ඇමරිකන් කාර්යය තුන් දෙනෙක් ආවා ඊළඟ සාකච්ඡා කරලා Google එක ලංකාවේ පටන් ගන්න බ්‍රාන්ච් එකක් ඔක්කොම කතා කරලා දෙවිඳුන් මෙරිඳුන් බෙල්දාන් කියලා අයවල මට කීයේ තියෙන්නේ කියලා තමුසෙන් මොකද ඔය මම සල්ලි දෙන්නේ තමුසෙන් මට සල්ලි දෙන්නු මේ එනවනේ කියලා කියලා නැගලා ගියා මේම තමයි අර වැදගත් කොම්පනි කාර් වෙවිලා මේ රට දාලා යන්නේ මේ තුන්තු කුඩි ඉඳලා මේ අර චීන වල පේමන්ට් එකේ ඉන්නුන් ටික තමයි දැන් ලංකාවේ ප්‍රොජෙක්ට් කරන්න ලංකාවේ කොලනියක්නේ චීන කොලනියක් කරලා දෙන්නේ යා දැන් අම්මාතර පැත්තේ තමයි ඔය කොලනිය දැන් පටන් ගන්න ඉතින් මේ වගේ තත්ත්වයක් අනිත් එක පොඩි මාතෑගේ වෙල්කම් ඉනොවේටිව් අයිඩියාස් ඒ කියන්නේ ඕන මිනිහෙකුට හොඳ මුලයක් තියෙනවා දැනුමක් තියෙනවා මොනාරි අලුතෙන් කරන්න පුළුවන් කියලාට රජයේ සහයෝගය දෙන්න කැමති කියලා මේ රජයේ ඒ ඉනොවේටිව් දුන්නා කියන එක ටග් ගන්න පුතේකට දෙනවා මේක කරපන් කියලා ඉනොවේටිව් කරවෙනවා ඌ ඉවර කරනවා මේ රජයේ ඉන්ටරැක්ට් විත් පබ්ලික් ත්‍රූ social media to improve efficiency and responsiveness ekeni social media ekeni api damu wedena dewal kiyala kiyenawa ape rade kiyana social media ekek mulla dala ikmana wahama kiyala eka thamai defense secretary ge yojanawa me okoma hariyanne wahama me social media ekek loku ledak wenna yanawa kolada facebook ana mana okoma ayin karana e miya modi kiyenawa eya modern etada modi kiyanne මේ මේකේ තුල හොඳ ඒවා තියෙනවා නම් ආණ්ඩුවට ගන්න කටයුතු අපි කරමු. Treat education, health and water as top priorities. මේ වතුර ටික දී ගන්න බැරි රටක්. වකුගඩු රෝගය වැඩි වීගෙන යනවා. ඊයේ සභාවේ අපි කතා කළේ ඕක. මිනිහෙකුට ඩයාලිසිස්ක් කරන්න රුපියල් 12000 සහ 16000 අතර සල්ලි වුණා වෙනවා ඩයාලිසිස් වලට. කී දෙනෙකුට ඔබ දෙන්න පුළුවන්ද? ඇයි මේ රජයට බැරි මේ තමාෂා ටික නවත්තලා මේ අවුරුදු පහක් යුද්ධ කරලා අවසන් කරලා හැම අවුරුද්දෙම පෙරේඩ් එක අදාලා ගෝල්පේස් එක විනාශ කරලා දිනවා කෝටි ගණන් මුදල් ගණන් කරලා මංගල අද වූ ඒ ගෝල්පේස් එක විනාශ කරලා ඒ තියෙන ගස් ගාක් මං හිතන්නේ ඒ කාලේ 120000 ගන්න ගා ගත්තේ ඒ ඔක්කොම ගලවලා දාලා ආයි ගිලා පොල් ගසිකෝ පොල් ගසිකෝලා ගමන් නැ ගෝල්පේස් එක යකෝ වාඩි වෙන්න පුළුවන්ද ඊළ බලන්න ගෝල්පේස් එක තියෙනයි දැන් එම අවුරුද්දේම අපි යුද්ධෙදි ඉන්නා. එන මොන අත්විලවවල දැන් කියන්නේ එල්ටිඩ් ඉන්නවා කියලා. යුද්ධෙ දිනලා නම් එල්ටිඩ් කොහමද ආයෙත් ආවේ? එන සමරන්න බෑනේ. ඒක අපි හැමදාම කියනවා සමරන්න බෑ. මේ ආණ්ඩුව හැම වීදම් කරන සල්ලි ටික අර වතුබඩ රෝගීන්ට දෙන්න. මැරෙන මිනිස්සුව ජීවත් කරවන්න මේ රටේ. කී දෙනෙක් ඉන්නවද? එම දිස්ත්‍රික්කයේම ඩයාලිසිස් යුනිට් දාගෙන යන්න. මිනිහව ලෙඩ වුණාම ගියාම ඩයාලිසිස් කරුවෙත් ඔහු මැරෙනවා. ඩයාලිසිස් යුනිට් එකක් එම දිස්ත්‍රික්කයේම දාගෙන ගියාම හම් වෙනවා. අද මෙතුමාගේ ප්‍රයොරිටි එකම හෙල්ත් এডুকেෂන් වෝටර්. අපේ රටේ මොකද? හෙල්ත් එකට ගිහලා එයා උපසභාපති වුණා කියලා බැනර් ගාලා එම තැන්න. මොකද අපිට ෆ්‍රී හෙල්ත් සර්විස් එක අපේ රටේ තියවද? කොයි හරි රෝහලක ගිහලා ටෙස්ට් එකක් කරන්න නැතුව වැඩේ කරන්න ඉන්න පුළුවන් රෝහලේ නෑ තුන්ඩුව දෙනවා කියලා ඔබ පෞද්ගලිකයෙන් කරගෙන ආවා එක්ස්රේ එකක් ගන්න ඔය බ්ලඩ් ටෙස්ට් කරන්න යූරින් ටෙස්ට් කරන්න ඔක්කොටම ලයිට් එකක් දෙනවා කියලා වරෙන් කියලා තුන් අරලා කියලා ඉතින් මේ මිනිහා කොයින්ද ගේන්නේ මේ සල්ලි අපි අධ්‍යාපනයේ නිකන් කියලා කියනවා හෙල්ත් සෙක්ටර් එක නිකන් කියලා කියනවා හැබැයි මොකුත් වෙන්නේ නෑ ඒ වගේම එයා කියනවා සෙට් අප් මෙකැනිසම් ෆෝ ඉන්ටර් මිනිස්ට්‍රියල් ඉෂුස් एक कैबिनेट के अरे वाला विशिष्ट उन दिन है यार देखता हाथली सतरा हाथली स्पाही संपूर्ण है अभी एक ऐसी है विशि एक ऐसी है तीस दिन का किन्ह तीस तायर से तीस दिन का किन्ह मैं मिच्छर बोली रात का मिली है विश्व ही नहीं अभी डोने कैबिनेट अभी डोने अमावस्या हो रही है वैसे तीस आय
මේ දූෂණය ඇති ہے වෙන මොකුත් ඕනේ නැහැ implement reforms and infrastructure implement policies in a time bound manner bringing stability and sustainability in governance policies and usher new era in center state relations yani ema pranthath ekama honda me relationship ekak athi karaganna ona kiyala puduma wenna kiyala අවුලෙම දාගන්න එපා කියලා කියනවා. ඉන්දියාවේ වම වුණා ලංකාවේ වම වෙන්න බෑ. ඒකයි තත්ත්වය. ඒ විතරක් නෙවෙයි. අද බ්‍රිතාන්‍ය හයි කමිෂනර් ගියා සම්පූර්ණයෙන්ම නැගෙනහිර විසිට් එකට. එතුමා ගිහිල්ලා බැලුවාම මිනිස්සු හම්බුලා කතා කරපු හැම මිනිහම කිව්වේ මොකද්ද? Religious extremism. අන්තවාදී මේ රට තුල ඇදීගෙන මේ අන්තවාදී වාම නැති කරන්න ඕනේ කියන එක තමයි මුළු රටේම මිනිස්සුන්ට කිව්වේ කියලා බ්‍රිතාන්‍ය හයි කමිෂනර් අද පුවත්පත් වලට නිකුත් කරලා දෙන නිවේදනය. ඒ වගේ තත්ත්වයක උඩ තමයි මේ රට යන්නේ. එතකොට අපි කියන්නේ මේ ආණ්ඩුව යන්න ඕනේ කාලේ එළඹිලා තියෙනවා. ඒ මොකවත් නෙවෙයි මේ දූෂණය දීෂණය අල්ලස දිගින් දිගටම කරගෙන යනවා ආණ්ඩ මිනිහෙකුත් නැහැ කරන්න මිනිහෙකුත් නැහැ බලන්න මිනිහෙකුත් එක පැත්තකින් අමුදාකරණය කරගෙන යනවා අනිත් පැත්තේ පොලිසිය මේ තත්ත්වයටපත් කරනවා ජනාධිපතිවත් එක මෝරි මාත්‍ය මිනිත්තු 20ක් කතා කරලා මොකද කිව්වේ අලුතෙන් මොකුත් කිව්වේ නැහැ. වහම ධාතු වෙන සංශෝධනයේ ප්ලස් එක දෙනවා කියප එක දෙන්න. මේක මේ සංවිධානය අපි හදලා හැම සුමානෙම අපි කතා කරලා මරනවා මම වික්‍රම බෞසා සුමේන්ද්‍ර මන්ත්‍රීතුමා දිගටම කතා කරේ මේක තමයි. ධාතු නැතිවේ දෙමළ මිනිස්සුගේ ප්‍රශ්නේ විසඳුමක් ඇටියෙ. අද මුළු රටේම ධාතුන කියලා දාගෙන ගිහිල්ලා ඔකම සුදු අලිය බවට පත් වෙලා තියෙනවා බලත් සභා ක්‍රමය මම හිතන්නේ උතුර ජනතාවට දීලා අනිත් සියලුම බලත් සභා නැති කියලා උත්තර කමක් නැහැ කියලා මම හිතනවා ඒ තරමට කිසිම වැඩක් නැහැ ඒ කියන්නේ තත්වය දවසෙන් දවස පා වැටිගෙන යනවා අධ්‍යාපනයේ කඩා වැටිලා මධ්‍යම බලාතේ ආණ්ඩුකාරතුමා ප්‍රකාශ කරනවා ඉස්කෝලවලට ගොඩනැගිල්ලක් දාගන්න බෑ බලත් සභාවේ සල්ලි නැහැ කියන්නේ चंद्रिकांस අධිවේගී මාර්ග ලයින් 6යි. එක තැනකට යන්න පාලම් 6යි. ඉතින් මේම පාලම් දාලා, ගුවන් පාලම් දාලා, එයාපෝට් ඇරලා, හාබර් ඇරලා, හැබැයි කාටවත් දෙකින් කිසි දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් උඩ අපේ විනිවිද ඉවර වීගෙන යනවා. අපේ රටට කවුරු එන්නේ නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. රටට ආවොත් ඇයි කොමිෂන් ඉල්ලලා උන්ම ආපහු බලව හරින ආණ්ඩුව බලන්න මම කියලා. මම පොඩක් දෙමළෙන් විතර කතා කරලා මනෝ